Hi guys. මේ වීඩිය එකත් මම අප්‍රේල් අවුරුද්දට කරපු වීඩිය එකක්. ඉතින් එඩිට් කරගන්න බැරුව කියලා කොමාරි අන්තිමට එඩිට් කරලා අද මම ඔයාලට ඒ වීඩිය එක බලන්න දෙනවා කියලා හිතුවා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. සුපෙම් නුවන් විමසා විරතිවා උපරුවතුන් තසුනින් දුරයි කියා. කොට්ටාව හයිවේගෙන් ඇතුළට දාලා ඊට පස්සේ දොඩම් ගොඩින් තමයි අපි එක්සිට් වෙන්නේ ආචිලා ගෙදරට යන්න. ඒ කියන්නේ අපේ අම්මලා ගෙදරට තමයි මේ යන්නේ. අගලවතේ තමයි තියෙන්නේ. අපි ඉතින් මේ පාර අවුරුද්දට ස්පෙෂල් දෙයක් විදිහට අපි හිතුවා අපේ ආචිලත් එක්ක අවුරුද්ද සමරන්න. සුපෙම් නුවන් විමසා විරතිවා උපරුවතුන් තසුනින් මං හිතුව මේ දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. මං ඔයාලට මේ ගේන්නේ අප්‍රේල් වල කරපු බ්ලොග් එකක්. එතකොට අවුරුද්දත් සමරලා අච්චි සීයලත් එක්ක මැයි 6 වෙනිද ඔයාලා මගේ කලින් බ්ලොග් එක බැලුවා නම් දන්නවා මැයි 6 වෙනිද මගේ සීය නැති වෙනවා. ඒක කොහොමද අසනීප වෙලා හිටියේ. හැබැයි මම හීනකින්වත් හිතුවේ නෑ අපිත් එක්ක අප්‍රේල් අවුරුද්ද අපි එකට ඉඳලා මැයිවල එයා අපිව දාලයයි කියලා. මගේ ජීවිතේ වුණු ඉන්සිඩන්ට් එකත් එක්ක මම කියන්නේ අපි ආදරය කරන අයත් එක්ක අපි හැමදාම පුළුවන් පොඩි වෙලාවක් හරි ටයිම් එක ස්පෙන්ඩ් කරන්න. මොකද අන්තිමට ඉතුරු වෙන්නේ මෙමරිස් ඒ ෆොටෝස් විතරයි. ඒකින්ද යාලා නැති වුණාට පස්සේ අපි පසුතැවිලා වැඩක් නැහැ. ඉන්න ටික කාලෙට අපි ආදරය කරන අයත් එක්ක අපි සතුටින් ජීවත් වෙන්න ඕනේ. ඒ දේ තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. හැමතිස්සෙම හිතන්න නොහිතපු දේවල් නොහිතන වෙලාවක වෙන්න පුළුවන්. ඒකින්ද හැමදාම සතුටින් ජීවත් වෙලා ඉන්න. දවල්ට කෑවට පස්සේ අපි පොඩි වැඩ ටිකක් තිබ්බ කරගෙන එඩිට් කරගෙන එළියට ආවා. එකට පොඩි බඩගින්න කැවිලි ඉතින් පොඩි දෙයක් කන්නත් ගත්තා. සුපෙම් නුවන් විමසා විරතිවා Good morning guys. Sapaniya layakin nivu sihilarava. මේ තියනේ අපේ ආචිලාගේ ගෙදර morning view එක. ඉතින් තනිකර ගස් තියන්නේ කොළපාටට. මම මාර මාසයි මේ පැත්තට. මොකද කොළඹ වගේ නෙමෙයි. ඉතින් කොළඹ නම් හැමතැනම බිල්ඩින්ග්ස් තියන්නේ. මේ පැත්ත අර ගැමි ස්වභාවය ගම්වල තියෙන සුන්දරත්වය ඔගලන්ට පේනවා ඇති. ඉතින් මේ වීඩියෝ කරන්නේ මට TikTok එකටයි Instagram ෆොටෝස් ටිකක් ගන්න අවුරුද්දට දාන්න අපේ අක්කාත් අල්ලගෙන. ඉතින් මම ඒ ටික තමයි මේ කරන්නේ. කරපු TikTok එකක් මම මේකේ දාන්න. සුබ සිහිනේ ආදී නව අවුරුදු ඇදී
අලුත් අවුරුද්ද නමේ පාට තමයි ලැබුවේ. 11යි 6ට තමයි ලිප් ගිනි මොළවන චාරිත්‍ර තිබ්බේ. ඉතින් ඒකට තමයි මේ ලැස්සලා ඉන්නේ. බාලවෙක් කියලා වතුර රවා වතුර. ඒ මොකද වතුර කරන ෆොටෝ ගන්න. ඔයාලත් අපි වගේ මේ චාරිත්‍ර රැ කරාද? කරාම කමෙන්ට් කරා යන්න. අපි ඉතින් කරා ඉතින් චාරිත්‍ර ඔක්කොම මේ විදිහටම. අනික නිල් පාට තමයි මට මතකයේ දින අඳින්න තිබි පාට. ඒක තමයි අපේම නිල් පාට නැණි. කිරිඋත්තරන චාරිත්‍රය වල කරා ඊට පස්සේ අපි හැමෝම ආස කරන චාරිත්‍රයකට තමයි යන්නේ ආහාර අනුභවයට. ඒකත් 9යි 11ට තමයි මට මතක ඉදිරියේදීලා තිබ්බේ. පොඩියට මේ විදිහට අපේ අවුරුදු කෑම මේසේ අපි හදාගත්තා එදා රෑට ඉදිරියලා තිබ්බත් අපි ඉතින් මේ චාරිත්‍ර හරියට ඉටු කරන්න ඕනේ හින්දා ඒ විදිහට ලෑස්ති වුණා. දැන් ඉතින් කන්න තමයි හැමෝම ලෑස්තිලා ඉන්නේ. කියන්න බැරුණේ මාත් ඉතින් නිල් පාට ඇඳ චාරිත්‍ර හැටියට. දිවි දිවෙන හැටි බලපන්නේ ඇවිදින් සූර්ය මංගල්‍යේ. කිරි දිවෙන හැටි බලපන්නේ ඇවිදින් සූර්ය මංගල්‍යේ. සූර්ය මංගල්‍ය අවුරුද්දේ මේ එන අවුරුද්දේ නිල් ගොය වේරන් කරල් තැහේ ගම්මැද්දේ. ආහාර අනුභවය කිරීමේ චාරිත්‍රය මේ ඉවර කරාට පස්සේ අපි ඊළඟට කරේ අපි තවත් ආස කරන චාරිත්‍රයක් ගනුදෙනු කිරීම. ඉතින් අපි නම් කරන්නේ ගනු විතරයිනේ, අපි තාම පොඩි අයනේ. දෙනු ඉතින් අපි කරන්නේ නෑනේ තාම. ඉතින් ওই විදිහට ගනුදෙනු කිරීම කළා වැඩිහිටියන්ට බුලත් දීලා වැඳලා. ඒ චාරිත්‍රයත් අපි ඉවර කරා. අපි සාමාන්‍යයෙන් ඒ චාරිත්‍ර ටික විතරයි කරන්නේ. වැඩැල්ලීමේ චාරිත්‍රට අපි කරන්නේ අපේ ගෙදර ලිඳක් තියෙනවා. ඒ ලිඳෙන් හැම පාරම අපි වතුර එකක් අරගන්නවා. ඒ වතුර එක අපි බෝතලයකට දාලා හැම අප්‍රේල්
අවුරුද්දකට සැරයක්ම අපේ වතුර එක අයින් කරලා අලුතෙන් අල්ලින්ෙන් වතුර එකක් අරගෙන ඒ බෝතලෙට පුරවනවා. ඒක තමයි අපි වැඩ ඇල්ලීමේ චාරිත්‍ර විදියට කරන්නේ. එතනින් අපි චාරිත්‍ර ඉවර කරනවා. ඊට පස්සේ හිසත ගණන එක කරන්නේ ගෙදර මායත් එක්ක. නැත්තම් සමහරක් වෙලාවට අපි පන්සලට ගිහින් කරනවා. ගොඩක් දුරට ගෙදර ඉඳලා තමයි ඒ චාරිත්‍ර කරන්නේ 15 වෙනිදාට. ඉතින් ඔහොම තමයි අපි අවුරුද්ද චාරිත්‍ර මේ පාර කරේ. ෆොටෝ එකක් ගත්තා. හැබැයි මෙතන ආචී සීයි නැහැ. එදෙන අසනීප වෙලා ඉන්නේ. එදෙන නිදි ඈට කොහොමත් වයසකයි නැගිටලින් අමාරුයින්. ඉතින් අපි ෆොටෝ එකෙන් ඒ දවස ඉවර කරා. ඊළඟ දවසේ ඉතින් අවුරුද්දනේත් 14 වෙනිදානේ ඉතින් අපි හැමෝම ලන්ච් එකට ගත්තා. එදා එකට මේස ඉඳගෙන සාමාන්‍යයෙන් එහෙම අපි එකට මේස ඉඳගෙන කනවා අඩුවේ. හැබැයි අවුරුද්ද දවසේ ඉඳන් ඉතින් අපි එකට මේස ඉඳගෙන කෑවා. කනවා ඉතින් කීක දේවල් කතා කර කර මම සාමාන්‍යයෙන් කණ්ණාඩි දානවා ගෙදරට. එළියට නම් දානවා අඩු. ගොඩක් මම කණ්ණාඩි යූස් කරන්නේ ලෙක්චර්ස් වලට යූස් කරනවා අනිවාර්යයෙන්ම යුනි එකේ. නැත්නම් ඉතින් ගෙදරදී තමයි යූස් කරන්නේ. ඉතින් මෙදී සුපුරුදු විදිහට ආයි කොළඹ එන්න අපි පිටත් වුණා. මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මාත් එක්ක එකතරා ඉන්න මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට ගේනවා. බයි බයි.